එළියේ ඉන්න කට්ටිය ඔක්කොම දක්ෂයෝ ඔක්කොම දක්ෂයෝ ඔක්කොම වැඩකාරු ආචාර්ය මහාචාර්ය හරි විග්‍රහ කරන්න හරි විග්‍රහ කරන්න හැබැයි ඉතින් ඒ වගේ ඇත්ත නැත්ත කරන්න පුළුවන් හරිය බැරි හරිය අපි දන්නවා දැන් උදාහරණයක් විදිහට මන්ත්‍රීවරයා කාර්යයේ ව්‍යවස්ථා දායක ව්‍යවස්ථා සම්පාදක ඊළඟට මහජන දුක්ගැලවිලි සමර්ථනය ඊළඟට විධායකට පුහුණු කිරීම දැන් මම මන්ත්‍රීවරයෙක් කියලා මට මොනවද කරන්න තියෙන්නේ මට මොනවද කරන්න තියෙන්නේ මට මගේ චන්ද දායකයා කතා කරලා කියන හැර් මේ සරේ නම් වැලි පර්මිට් එකක් ඕන මම ඇත්ත කියන්නේ හරි මට ආවල් කොන්ත්‍රාත් එක ඕන මට ආවල් රස්සාව ඕන මට මේකෙන් උසස් වීම ඕන අපි මේ චන්ද දායකයෝ ඔක්කොම හරි සුන්දර ඈ කියවීමක් ඇති මහා ආවෝ දැකදී මහා ප්‍රඥාව කියලා දිදන් එහෙම එකක් නෑ පාන්දර දෙකට මට සමහර අය දුරකට ගන්නවා හැර් මං යන ඔව් මොකද නිමා සර් මම පහුණන මොකටද මං කො උඹ හෙල්මට් තියා නෑ සර් ලයිසන්ස් ඉරද නෑ සර් ඔබ බීරල් ඔව් සර් ඉතින් බේරගනි ඉතින් බේරගනි ඉතින්වත් කියන සදාචාර සම්පන්න ඈ සුකිත මුද සුකෝ මේ මේ සුකුමල සුමේ සුන්දර මන්ත්‍රීරු ඉන්න ඕනේ කියලා ඉතින් මේක තමයි ඇත්ත මේක තමයි ඇත්ත හරි ඉතින් ඒකත් එක්ක අපි ඉන්නේ නැතුණා මොකද කියන්නේ වැඩක් නෑ ඔක සේවලියා පොලිසියට කතා කරලා මම බේරගත්තේ නැහැ මම බීලා වුණාට පස්සේ ඔක තමයි ගත්ත ඒ ඡන්දදායකින් ඒ කියවීම ඒ කීමද අපි අහන්නේ කියලා කියන්නේ මට කවුරු හරි කියනවා මේක අහන්නේ කියලා මම පොලිසියට කියන්නේ ඔකට දැන් අපදෙන්න හැබැයි දඩේල හරියටම ගහන්න දැන් මිදන් ඒගොල්ලෝ තරහයි මම මේක ඔකට දැම්මු මට පස්සයක් නැහැ මම කියන්නේ දඩේ හරියටම ගහන්න මම ගුරුවරේ තමයි දාස් කාණ්ඩු ගන්න ගුරුවරේ මට කියන්න පුළුවන් ද බේබද්දෙක් පාරේ විනිති කඩ කරුවට වල ඒක තේරන්නේ කියලා මං කියන්නේ මං කියන්නේ අප දෙන්න හැබැයි දඩේ ගන්න මොටරසයිකලට වැටි වටසාකම කින්ද දඩයක් ගැවුවට ප්‍රශ්නයක් නෑ ඒ වගේ අය ඉතින් මේ මිනිස්සු අපෙන් ප්‍රාර්ථනා කරනේවා